මුහුණු ආවරණ මේවා කොහොම නිෂ්පාදනය වෙනවද කියලා සමහර අයට අවබෝධයක් නැහැ හැබැයි මේ නිෂ්පාදනයේ විද්‍යාත්මක සම්බන්ධතාවයක් තියෙනවා ආවට ගියාට රෙදි කෑලි 3-4ක් එකට තියලා මහලා මුහුණු ආවරණයක් හදනවා නෙමෙයි මේ කොවිඩ් අංශු ඉතාමත් කුඩා අංශු මේවා පෙරලා යන්න මුහුණු ආවරණ හැදුවොත් අපට හුස්ම ගන්නත් බැරි වෙනවා හැබැයි අපට හුස්ම ගන්න පුළුවන් වෙන්නේ මේ වෛරසයේ අංශු පෙරලා නොයන්නත් හැකි වෙන පරිදි තමයි මේ මුහුණු ආවරණ හදන්නේ ඒවා ප්‍රමිතියකට කරන්නේ මේ තාක්ෂණයේ සාර්ථක අසාර්ථකභාවයේ අනුව ඔබ පළඳින මුහුණු ආවරණයේ ස්වභාවය සහ වර්ග කිරීම ගැන දැනගෙන පළඳීම අත්‍යවශ්‍ය අංගයක් එය විලාසිතාවකටත් වඩා එහා ගිය විද්‍යාත්මක කරුණක් මෙතෙන්දි වෙන්නේ ඊට වඩා ටිකක් වෙනස් ක්‍රියාවලියක් දැන් අපි පෙරහනක දාලා මේ පෙරන්න ගත්තොත් එහෙම සිදුරට වඩා විශාල අංශු ඔක්කොම නවතිනවා නමුත් මෙතන සිද්ධ වෙන්නේ ඒක නෙමෙයි ඊට වඩා වෙනස් ක්‍රියාවලියක් මූලික යාන්ත්‍රණ තුනකින් පෙරීම සිද්ධ වෙනවා හරි එතකොට මේ මූලික යාන්ත්‍රණ තුන දිහා බැලුවම පළවෙනි යාන්ත්‍රණය තුල තියෙන්නේ ඉනර්ෂල් ඉම්පැක්ෂන් මෙන්න මේක මේ යාන්ත්‍රණයේදී අංශුවේ ප්‍රමාණය විශාල වෙන්න පෙරීමේ කාර්යක්ෂමතාවය වැඩි වෙනවා අංශුවේ ප්‍රමාණය විශාල වෙන්න පෙරීමේ කාර්යක්ෂමතාවය වැඩි වෙනවා හරි එතකොට දැන් මේ 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 සටහනෙන් පෙන්වන්නේ ඒකයි මේ තියෙන පෙරීමේ කාර්යක්ෂමතාවය මේ පැත්තේ තියෙන අංශුවේ ප්‍රමාණය වැඩි වෙනකොට පෙරීමේ කාර්යක්ෂමතාවය වැඩි වෙනවා මේකට හේතුව මේ ඉනර්ෂල් ඉම්පැක්ෂන් කියන එක ක්‍රියා කරන්නේ මේ විදිහටයි අංශුවේ ප්‍රමාණය වැඩි වෙනකොට පෙරීමේ කාර්යක්ෂමතාවය වැඩි වෙනවා හැබැයි මීට වඩා ප්‍රතිවිරුද්ධ දිශාවකට ක්‍රියා කරන පෙරීමේ යාන්ත්‍රණයකුත් මේක ඇතුලේ තියෙනවා ඒක තමයි ඩිෆියුෂන් එහෙම නැත්නම් විසරණය දැන් විසරණයෙන් සිද්ධ වෙන පෙරීම දිහා බැලුවම විසරණයෙන් සිද්ධ වෙන පෙරීම අංශුව කුඩා වෙන්න පෙරීමේ කාර්යක්ෂමතාවය වැඩි වෙනවා අංශුව කුඩා වෙන්න පෙරීමේ කාර්යක්ෂමතාවය වැඩි වෙනවා විසරණය හරි එතකොට දැන් අපිට ඉතා පැහැදිලි සාමාන්‍ය සර්ජිකල් මාස්ක් එකක් ඇතුලේ මේ ක්‍රියාවලිය දෙකම සිද්ධ වෙනවා දැන් මේ ක්‍රියාවලිය දෙක දෙපැත්තට සිද්ධ වෙන්නේ දැන් මෙහෙම සිද්ධ වෙන ක්‍රියාවලිය දෙකක එකතුව තමයි අපි අන්තිමට අවසාන කාර්යක්ෂමතාවයේ හැටියට ගන්න මේ ක්‍රියාවලිය දෙකට අමතරව තව එකක් සිද්ධ වෙනවනේ ඇත්තටම මේක ඇතුලේ මොකද්ද ඉලෙක්ට්‍රෝස්ටැටික් ෆිල්ටරින් කියන එක. ඒකට අංශුවේ ප්‍රමාණය බලපාන්නේ නැහැ. ඒක නිසා අපි මෙතනදී ඒක සලකිල්ලට ගන්නේ නැහැ. මොකද ඒකට අංශුවේ ප්‍රමාණය මත ඒක රඳාපවතින්නේ නැහැ. එතකොට මේ ක්‍රියාවලිය දෙකේ එකතුව තමයි සමස්ත කාර්යක්ෂමතාවය වෙන්නේ. එතකොට සමස්ත කාර්යක්ෂමතාව මේ ක්‍රියාවලිය දෙක දෙපැත්තට යන නිසා සමස්ත කාර්යක්ෂමතාවය එක්තරා අවමයක් කරහා යනවා. හරි. දැන් මේ මෙන්න මේක පදනම් කරගෙන තමයි අපි ඇත්තටම ඔය මාස්ක් වර්ගීකරණය කරලා තියෙන්නේ. දැන් ඔය අපි පළඳින K95 එහෙම නැත්නම් N95 මුහුණු ආවරණ වර්ගීකරණය වෙන්නේ කොහොමද? එතකොට යම් කිසි මාස්ක් එකක් මයික්‍රෝන 0.3 අංශු 195කට වඩා වැඩි ප්‍රමාණයක් පෙරලා ඉවත් කරනවා නම් ඒවට අපි දෙනවා රේටින් එකක් 95 කියලා. සර්ජිකල් මාස්ක් එකක් මේ මයික්‍රෝන 0.3 අංශු 99.9ක් පෙරලා ඉවත් කරනවා නම් මේවට අපි දෙනවා රේටින් එකක් 100 කියලා. හරි. දැන් ඔයගොල්ලෝ N95 කියන එකේ ඇත්තටම තියෙන 95 කියන එක එන්නේ එතනින්. ඒ කියන්නේ මයික්‍රෝන 0.3ට 0.3 අංශු වලින් 95ක් පෙරලා ඉවත් කරනවා. ඒක තමයි 95 කියන්නේ. දැන් මෙතනදී වැදගත් වෙන දෙයක් තමයි මේක මම මටත් අහන්නත් ලැබිලා තියෙනවා සමහර අයගෙන් මේ හරියට දන්නේ නැති හින්දා මේගොල්ලෝ මේක කියන්නේ. දැන් ඒගොල්ලෝ කියන ඉතින් හරි ඔය මයික්‍රෝන 0.3නේ මයික්‍රෝන 0.3ක් කියන්නේ නැනෝමීටර 300ක්. ඉතින් නැනෝමීටර 300 අංශු වලින් 195ක් පෙරලා ඉවත් වෙන බව ඇත්ත. නමුත් වෛරසයක් කියන්නේ නැනෝමීටර 150යි වගේ අතර පරාසෙනේ තියෙන. ඉතින් ඒව පෙරෙන්නේ නැතුව ඇතිනේ. නෑ ඒකේ ප්‍රශ්නයක් නෑ මොකද අපි දැක්කා පෙරීමේ කාර්යක්ෂමතාවය අවම වෙන තැන තමයි මයික්‍රෝන 0.3. ඉතින් 0.3ට වඩා අඩු වුණත් පෙරීමේ කාර්යක්ෂමතාවය වැඩි 0.3ට වඩා වැඩි වුණත් පෙරීමේ කාර්යක්ෂමතාවය වැඩි.
අවම කාර්යක්ෂමතාවයේ තියෙන ප්‍රමාණය තමයි තෝරාගෙන තියෙන්නේ මේ මාස්ක් එක කාර්යක්ෂමතාවයේ මනින්න. එතකොට මයික්‍රෝන දශම තුනට වඩා වැඩි අංශ වලින් 95ක් පෙරලලා ඉවත් කරන එකට 95 රේටින් එක දෙනවා. ඊළඟට මේ N කියන්නේ මොකද්ද? දැන් අපි මේ N95 කියනෝනේ. දැන් ඊළඟ ප්‍රශ්නේ තියෙන්නේ මේ අපිට දැන් ඉලක්කම පැහැදිලි. මේ N කියන්නේ මොකද්ද? දැන් මේ මාස්ක් ගත්තම විශේෂයෙන්ම මේ සර්ජිකල් මාස්ක් ගත්තම මේවා වර්ග කරලා තියෙනවා N R P වශයෙන් කාන් වෙන වෙනම කොටස් වලට. මේ වර්ගීකරණය සම්පූර්ණයෙන්ම පදනම් වෙලා තියෙන්නේ මේ මාස්ක් කොච්චර දුරට ඔයිල් වලට ප්‍රතිරෝධීද කියන එක. ඔයිල් වලට ප්‍රතිරෝධී නැති ඔයිල් වලට ප්‍රතිරෝධීතාවයක් දක්වන්නේ නැති මාස්ක් වලට අපි N කියන සංකේතය යොදනවා. N කියන අකුර යොදනවා ඉස්සරහට. එතකොට N95 කියපු ගමම්ම ඒකේ අදහස ඔයිල් වලට ප්‍රතිරෝධී නැහැ මේ මාස්ක් එක. හැබැයි මේක ඔයිල් නැති වාතාවරණයක පැලඳගෙන හිටියොත් මයික්‍රෝන දශම තුන වෙන අංශු වලින් 95ක් පෙරලා ඉවත් කරනවා. හැබැයි ඔයිල් තියෙන පරිසරයක නෙමෙයි, ඔයිල් නැති පරිසරයක. හරි, ඊළඟට R කියන සංකේතය යොදනවා තෙල් වලට තරමක් ප්‍රතිරෝධී. ඔයිල් වලට තරමක් ප්‍රතිරෝධී මාස්ක් වලට R කියන සංකේතය යොදනවා. ඔයිල් වලට ඉතාම ප්‍රතිරෝධී ඒවට P කියන සංකේතය යොදනවා. දැන් ওই සර්ජිකල් මාස්ක් පාවිච්චි කරන්නේ හුඟක් වෙලාවට ශල්‍යගාරයක් ඇතුලේ. ඉතින් ශල්‍යගාරයක් ඇතුලේ මේ ඔයිල් සහිත පරිසරයක් නැහැනේ. ඒක නිසා තමයි අපි N වර්ගයේ මාස්ක් පාවිච්චි කරන්නේ. N95 පාවිච්චි කරලා තියෙන්නේ ඒකයි. දැන් ඔයිල් සහිත පරිසරයක් තියෙනවා නම් ඔයිල් වලට ප්‍රතිරෝධී වෙන P හෝ R කාණ්ඩයේ මාස්ක් පාවිච්චි කරනවා. හරි. දැන් ඊළඟට මේ බොහෝ දෙනෙක් තවත් පටලවා ගත්ත තැනක් තියෙනවා. මේ N95 KN95 කියන්නේ මොනවද? මේ KN95 කියන එක ගැන මහා විශාල වැරදි මතයක් තියෙනවා. ඉතින් අපි පොඩ්ඩක් බලමු මේ මොනවද මේ N95 KN95 කියන්නේ. ඇත්තටම ගත්තම වෙළඳ පොලේ ප්‍රධානම ස්ටෑන්ඩඩ්ස් තුනක, එහෙම නැත්නම් ප්‍රමිතීන් තුනක මාස්ක් දකින්න පුළුවන්. දැන් සමහර ලාවට ලංකාවේ වෙළඳ පොලේ මේ තුනම දකින්න නැති වෙන්න පුළුවන්. හැබැයි දෙකක් නම් පැහැදිලිව තියෙනවා. හරි, ලෝක වෙළඳ පොල ගත්තොත් ප්‍රධාන වශයෙන් තුන් වර්ගයක ප්‍රමිතීන් සහිත මාස්ක් දකින්න පුළුවන්. මේවා තමයි FFP2 වර්ගයේ මාස්ක්, N95 වර්ගයේ මාස්ක්, KN95 වර්ගයේ මාස්ක්. එතකොට මේ වයින් කියවෙන්නේ ඇත්තටම ඒ මාස්ක් භාවිතය සඳහා එක එක රට ප්‍රමිතීන් හදලා තියෙනවා. දැන් යුරෝපීය ප්‍රමිතිය තමයි FFP2 කියන්නේ. ඒක යුරෝපීය ප්‍රමිතිය. එතකොට සමහර මාස්ක් තියෙන්න පුළුවන් යුරෝපීය ප්‍රමිතියට අනුකූලව හදපු. එතකොට ඒවා FFP2 වර්ගයේ මාස්ක්. එතකොට ඇමරිකා එක්ස්ට්‍රා ජනපදයේ පාවිච්චි වෙන ප්‍රමිතිය තමයි N95 කියන එක. රයිට්? එතකොට ඒකට අනුව හදපුවා N95 මාස්ක්. එතකොට චීනයේ භාවිතා වන ප්‍රමිතිය තමයි KN95. KN කියන එක. එතකොට KN95 කියන්නේ චීන ප්‍රමිතියට අනුව හදපු මාස්ක්. දැන් මේ ප්‍රමිතීන් අතර ඉතා සුළු වෙනස්කම් තියෙනවා. නමුත් මේවායේ මහා ලොකු විශාල වෙනස්කම් නැහැ. මේවායේ තියෙන ඉතාම සුළු වෙනස්කම්. රයිට්? මේවා ගත්තම මේ වෙනස්කම් ගත්තොත් එම මේ වෙනස්කම් වලින් ප්‍රධාන වෙන්නේ මේ හැම ප්‍රමිතියකදීම මේ මාස්ක් එක හරහා යන වායු ප්‍රවාහය කොච්චර වායු ප්‍රවාහයක් මේක හරහා යනවද අන්න ඒක පොඩ පොඩ වෙනස් වෙනවා මේ ප්‍රමිතියත් එක්ක මහ ලොකු ප්‍රමාණයෙන් නෙමෙයි පොඩි ප්‍රමාණ වලින් මාස්ක් එක හරහා යන වායු ප්‍රවාහයේ ප්‍රමාණය වෙනස් වෙනවා දෙවැනි එක තමයි දැන් මේ මාස්ක් එකක් අපි ටෙස්ට් කරන්න ඕනේනේ මේක ටෙස්ට් කරන්නේ අපි මේ පැත්තට මයික්‍රෝ මේ පැත්තෙන් අපි එවනවා මයික්‍රෝන දශම තුනක අංශු ධාරාව. එවලා මේ පැත්තට කොච්චර අංශු වෙනවද කියලා බලනවා. හරි, ඒකෙන් 95ක් කපලා අයින් කරනවා නම් තමයි 95 හම්බෙන්නේ. ඒතර මේ පැත්තෙන් මයික්‍රෝන දශම තුනක අංශු එවනකොට මේ අංශු වර්ගය සමහරු පාවිච්චි කරනවා සෝඩියම් ක්ලෝරයිඩ් සහ ජලයේ මිශ්‍රණයක් මේ අංශු සඳහා. තව සමහර අය ඊට වඩා වෙනස් එකක් පාවිච්චි කරනවා. එතකොට මේ ස්ටෑන්ඩඩ් එක අනුව එහෙම නැත්නම් මේ ප්‍රමිතිය අනුව මේ භාවිතා කරන අංශු වර්ගය පොඩ්ඩක් වෙනස් වෙනවා. ඉතින් ඕක තමයි ඔය ස්ටෑන්ඩඩ්ස් අතර තියෙන වෙනස. එහෙම නැත්නම් ප්‍රමිතීන් අතර තියෙන වෙනස. ඒ ඇරෙන්න වෙන වෙනසක් ලොකු වෙනසක් ඒ වගේ